පළවෙනි වචනය අපි දුන්නේ අසාලිලීමට විභාගය දෙවැනි එක ලියන්න විශිෂ්ට විශිෂ්ට තුන්වෙනි වචනේ ලියන්න පුතේ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා විශිෂ්ට ප්‍රාර්ථනා විශිෂ්ට වි විශිෂ්ට වි සි විශිෂ්ට සි විශිෂ්ට ප්‍රාර්ථනා තුන්වෙනි එක ප්‍රාර්ථනා හතර සර් හතරවෙනි එක මොකද්ද මේ හතරවෙනි එක දෙන්න හදන්නේ වර්ෂය 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 අවසාන හතරවෙනි එක වර්ෂය අවසාන වචනය සුභපැතුම් පස්වෙනි එක මොකද්ද සර් පස්වෙනි එකේ වචන දෙකක් තිබෙනවා සුභපැතුම් සුභපැතුම් ටයිප් ගොඩක් ලේසි කියලා දුන්නේ අද නේද වාක්‍ය දුන්නේ හොඳයි එහෙනම් අපි ලියලා බලමුනේ පළවෙනි එක දුන්නේ විභාගය පාඩ පෑනක් අරගෙන පැන්සලක් අරගෙන හරි වැරදි දාන්න මෙන්න මෙතන මහප්‍රාණ බ අකුර තියෙනවා මහප්‍රාණ බ නේද විභාගය දෙවැනි වචනය දුන්නේ විශිෂ්ට විශිෂ්ට කොම්ලියන් මූර්ධජ සොරි දෙවැනි එක එන්නේ මූර්ධසයන් විසි මෙන්න මෙතෙන් තමයි මූර්ධජ විශිෂ්ට විශිෂ්ට තාලුජ සියන්න මූර්ධජ සයන්න මෙතන වැරදුනොත් වැරදි දාලා ඉස්සරහින් ලියන්න හරි වචනේ ඉස්සරහින් ලියන්න තේරුණාද වැරදි දැම්මට දැම්මොත් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. එහෙම නැත්නම් වැරදි නොදා ලියන්න පුළුවන්. හරියට හරි දාන්න. හරි වචන ලියා ගන්න ඕනේ නේද? වැරදි දාලා නිකන් ඉන්න එපා. right ප්‍රාර්ථනා. මහ ප්‍රාණත නේද? මහ ප්‍රාණතයන් පහ නෙමෙයි හතර වර්ෂය මූර්ධජ ශායන්න මූර්ධජ ශ අවසාන වචනය දුන්නේ සුභ පැතු නැවත හොඳයට බලන්න පුතේ විභාගය මහප්‍රාණ බයන්න තියද කියලා බලන්න විශිෂ්ට වෙන මේ අකුරු දෙක මෙතන දන්තජ තයන්න මේ තයන්න මූර්ධජ වෙන්න බෑ මූර්ධජ මේ මහප්‍රාණ තයන්න වෙන්න බෑ හරි මෙතන නාතා ෂ බ නේද දන්තජ බයන්න මහප්‍රාණ බයන්න ලියන්න බෑ හරි හොඳයි නා ලකුණු දාගන්න පහෙන් පහ තරු දෙකයි පහෙන් හතර
එක තරුවයි. පහෙන් තුනට තරු නැහැ. පහෙන් දෙකට තරු නැහැ. වැරදි වචනයක් තුන් වතාවක් ලියන්න ඕන. වැරදි සර්මගෙත් පහෙන් පහයි. සර්මගෙත් පහෙන් පහයි. සර්මගෙත් පහෙන් පහයි. හොඳයි, වෙරි ගුඩ්. පහෙන් හතරයි. හරි, දැන් සිංහල පොත ඉතින් ගන්න දැන්. සිංහල පොත අරගෙන දිනේ ලියලා සූදානම් වෙන ටක් ගන්න. හරි පුතේ, එහෙනම් සිංහල පොත අරගෙන අපි සූදානම් වෙමු සිංහල පාඩම කරන්න, නේද? දැන් හැබැයි ඔන්න අපට ඊළඟට තියෙන්නේ ටිකක් වේගින් යන පාඩම් ටිකක් තියෙන්නේ. මොකද ඔයාලා ගෙදරදී තමයි මේ පාඩම් මේ වැඩිපුර කරන්න තියෙන්නේ ගෙදරදී. පැහැදිලිද? වැඩිපුර කරන්න තියෙන්නේ ඒවා ගෙදරදී ටිකක් අපි වේගින් යන පාඩම් ටිකක්. හොඳේ බලමු. අය මම පාඩම් ටික ඔයාලා මේ පන්ති වෙලාවදී කියලා දෙන්නම්. ඊට පස්සේ මම මේ ගෙදර වැඩ ටික දානවා පිළිවෙලකට. හරි, දැන් අද සිංහල වැඩව දෙකක් තියෙනේ, දෙකම දානවා, අදම දානවා. එතකොට ඔයාලා එක හෙට වෙනකොට අවසන් කළා තියන්න. එතකොට ලේසි පරක්කු කරන්න එපා වැඩ. දැන් අර ක්‍රියාකාරකම් ඔයාලා කරානේද පරිසරෙ එහෙම සමහර ඒවල තිබුණා. සමහර බොහොම හොඳ ලස්සනට ඒ වැඩ ටික කරනවා ගෙදරදී. වීඩියෝ සේවනවා, ෆොටෝ සේවනවා. එහෙම තමයි ඉන්න ඕනේ නේද? පාසලේදී අපට අතපසුරු වෙච්ච දේවල් ගොඩාරියක් තියෙනවනේ පුතේ. ඒ හැම දෙයක්ම අපි කවල් කරගන්න ඕන මේ විදියට. හරි නේද? ඒක තමයි හොඳම තනියම ඉගෙන ගන්න එක තමයි සාර්ථකම ක්‍රමය. ඒක ඔයාලා දන්නේ නැතුව ඇති නේද? තනියම ඉගෙන ගන්න එක තමයි හොඳම ක්‍රමය. හරි, ඒ නිසා අපි ඒකෙන් ප්‍රයෝජන ගනිමු. හරි, එහෙනම් අපි අපේ සිංහල පාඩමට යමු. ඔයාල පුතේ ගී සතිය සුබ පැතුම් පත්නේ අපි කරේ නේද? ඔයාලා වගු වගු නේද? වගුගත කිරීම කරේ. හරි, අපි අද තියෙන්නේ වගුගත කිරීමයි. ඉතින් ගොඩක් ලේසි. මේ පෞද්ගලික ලිපි මාතෘකාවක් ලියාගන්න. පෞද්ගලික ලිපි මොකද්ද සර්? පෞද්ගලික ලිපි පෞද්ගලික ලිපි. හරි, මාතෘකාව ලියන ගමන් අහගෙන ඉන්න. හොඳද? මම ඔයාලට සරලව පැහැදිලි කරන්නම් මේ පෞද්ගලික ලිපියක් කියන්නේ මොකක්ද කියලා. දැන් දුරකථන ඔයාලා පාවිච්චි කරනවනේ නේද? දුරකථන, පරිගණක වගේ දේවල් පාවිච්චි කරන නිසා ඔයාලයි නිවසේ නේද? නැත්නම් ඔයාලා පෞද්ගලික ලිපි ලියන්නේ නැහැ, බොහොම අඩුවෙන් ලියන්නේ. ලියන්නෙම නැහැ වගේ. ඉස්සරහම නෙමෙයි පුතේ, ඔයාලේ අම්මලා, ඔයාලේ මාමලා, මේක සීයලා, ආච්චිලා, පුංචිලා, ඒ අය මේ පෞද්ගලික ලිපි ලිව්වා. ඒ කියන්නේ නිවසේදී ලියුමක් ලියනවා නෑදෑ කෙනෙකුට නේද? තමන්ගේ තොරතුරු ටික දන්වලා ලියුමක් ලියනවා. ඒක ලියුම ලියලා එයාගේ ලිපිණයට ඒක තැපල් කරනවා. තේරුණාද? එතකොට ඒ තැපල් කරාට පස්සේ
අපි හිතමු ඔන්න ලොකු අම්මට ලියුවේ කියලා. ඒ ලොකු අම්මට ඒ ලියුම ලැබෙනවා. පස්සේ ලොකු අම්මා මොකද කරන්නේ? අර ලියුම අරගෙන නේද? ඒක කඩලා කියවනවා. කියවන්නේ අර එතකොට ඔයාලගේ තොරතුරු ටික තමයි කියවන්නේ ඔයාලා. එතකොට ඒකේ ලියන්නේ මොනවද? පෞද්ගලික ලිපිවල සාමාන්‍ය පෞද්ගලික දේවල් ලියන්නේ. නේද? ගෙදර සිද්ධ වෙන දේවල්. දැන් ওই දුරකථනයෙන් ෆෝන් එකෙන් කතා කරන්නේ නේද? අන්න ඒව තමයි ලියුමක ලියලා යවන්නේ. තේරුණාද? ඒවට තමයි අපි කියන්නේ පෞද්ගලික ලිපි කියලා. හොඳයි. පෞද්ගලික ලිපි දැන් භාවිතා නොවුණත් නේද? ඒවයින් පුතේ මේ තොරතුරු හුවමාරු කර ගන්න පුළුවන්. මේ මෑත ඒ කියන්නේ මේ වෙච්ච සිද්ධි නේද? අපි චාරිකාවක් ගියා. එතකොට අපි මෙන්න මේවා නැරඹුවානේ. එහෙම මේ කතා කරන භාෂාවෙන් ලියන්න පුළුවන් පෞද්ගලික ලිපි. අර ලියන භාෂාවෙන් නැතුව සාමාන්‍ය කතා කරන භාෂාවෙන් ලියන්න. නේද? තොරතුරු හුවමාරු කරගත්ත එක ක්‍රමයක් තමයි පෞද්ගලික ලිපි. පැහැදිලිද? පෞද්ගලික ලිපියක් ලියන්නේ මොකටද? තමන්ගේ නේද? හිතවත්කම් වැඩි කරගන්න. නේ? නෑදෑයන් තමන්ගේ තොරතුරු පවසන. දැන් අද නම් නම්බර් එක දැත්තා නේ? කෝල් එකක් දෙන්න පුළුවන්. නේද? ලේසියෙන්ම. ඉස්සර එහෙම තිබුණ නෑ ටෙලිෆෝන් තිබුණේ නෑ. ටෙලිෆෝන් තිබුණ නැති කාලේ තමයි මේ පෞද්ගලික ලිපි ලියුවේ. ඒවා තැපෑර දැම්මට පස්සේ නේද? කවුද ඒක ගෙනියන්නේ? ලියුම්කරු තමයි නේද? තැපෑල් සේවයේ යෙදෙන කට්ටිය ඉන්නවනේ නේද? ඒ අය තමයි ඒ ලිපිය රැගෙන ගිහිල්ලා බාර දෙන්නේ. නේද? පොඩි මුදලකුත් අය කරනවා. මුදල ගත්තට පස්සේ අපිට මුද්දරයක් ලැබෙනවා. ඒ මුද්දරය අපි අලවන්න ඕන අර ලියුමේ දකුණු පැත්තේ කෙළවරේ. නේද? උඩ අලවන්න ඕනේ. ඒ වගේම අපි ලිපිනේ ලියන්න ඕන. ලියුම් කවරේ මතු පිට ලිපිනේ ලියන්න ඕන. ඒ අදාළ යවන කෙනාගේ ලිපිනේ. තේරුණාද? හොඳයි. ඔයාලා සාමාන්‍ය ඕක ටිකක් දන්නවා ඇති නේද? නොදන්නේ නැහැ ටිකක් දන්නවා. හොඳයි. එහෙනම් අපි බලමු පෞද්ගලික ලිපියක සර්කීයටද පන්ති ඉවර වෙන්නේ? පටන් ගන්නක් කලින් ඉවර වෙන්න කතා කරමු. කවුද මේ? හරි. පෞද්ගලික ලිපියක ආකෘතියක් බලමු. ඔන්න මම ඔයාලට පෙන්නනම් මේ පෞද්ගලික ලිපියක කොටස. හොඳද? රයිට්. මේක බැලුවහම ඔයාලට තේරෙයි. මේක නෙවෙයි. අතුටක් ඉන්නව. මෙන්න මෙතන තියෙන පෞද්ගලික. මෙන්න තියෙන පෞද්ගලික ලිපියක්. මේ තියෙන්නේ මේ ලියන විදිය. නිවසේදී, ඒ කියන්නේ ලියන තැනදී. ලියන තැන කොතනද? ඔයාලා පාසලේදී ලිව්වොත් මෙතන ලියන්නේ පාසලේදී. පන්තියේදී ලිව්වොත් පන්තියේදී. එහෙම. නේද? දිනේ ලියනවා. යකි. දිනේ ලියන්න තු බෑනේ නේද? අපි දැන් පාඩම සුද්ධ සූදානම් කරනකොටත් අපි දිනේ සටහන් කරනවනේ. ඒ වගේ තමයි ලියුමේ දිනේ සටහන් කරන්නේ. සෙත් වේවා. ඒ වගේ පුතේ ප්‍රාර්ථනාවක් තියෙනවා. නේද? ප්‍රාර්ථනාවක් කරනවා. සෙත් වේවා. දැන් මෙතන නම් ප්‍රාර්ථනා කරලා තියෙන සෙත් වේවා. ඕනයිති ජය වේවා නේද? බුදු සරණයි. ඒ වගේ නේද? විවිධ විදියට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මා හිතවත් පසින් ඊට පස්සේ මේ ලියන කෙනාගේ නම මෙතන සටහන් වෙනවා කරනවා. දැන් මෙයා මේ ලියුම නම් ලියලා තියෙන යාළුවෙකුට. මා හිතවත් පසින්දු වෙත ඔබේ සැප දුක් කෙසේද නේද? මම සුවෙන් සිටිනවා. ඔබගේ අම්මා තාත්තා සහ අක්කාද සුවෙන් නැතයි සිටිනවා. අගෝස්තු නිවාඩු කාලයේ ලැබුණු පසු මම ඔබගේ නිවසට පැමිණෙන්නම්. අර බලන්නකෝ කතා කරන භාෂාවෙන් ලියලා තියෙන නේද? සාමාන්‍ය කතා කරන භාෂාවෙන්. දැන් ඔයාලා තේරෙනවද? අද මේවා අපි කතා කරන්නේ දුරකථනයෙන් කෝල් එකක් අරගෙන නේද? දුරකථන පණිවිඩයක් යවනවා. එහෙම නැත්නම් කෝල් එකක් ගන්නවා නේ? මේවා අපි කතා කරනවා යද මේ විදිහටම. එවිට අපට සෙල්ලම් කිරීම හැකි වේ. ඔබේ ගමේ ඇවිදීමටද මා ආසාවෙන් සිටිනවා. මා පැමිණෙන දිනේ ඔබට පසුව දන්වා යවන්න. ඔබගේ පවුලේ සෑම මතක් කළ බව පවසන්. මේ අන්තිමට ඔබ සෑමට තෙරුවන් සරණ. මෙන්න යවන කෙනාගේ නම මෙතන තියෙනවා. හිතවත් මිතුරා දෙනුවන් නේද?
දෙනුවන් තමයි මේ ලියුම ලියලා තියෙන්නේ කාටද ලියලා තියෙන්නේ පසින්දුට තේරුණාද right මේ තියෙන්නේ මේ ඒ ලියුමක ආකෘතිය දැන් ඔයාලා කල්පනා කරනවා මේ ලියුම ලියන්නේ මොකේද කියලා ලියුම ලියන්න පුතේ සාමාන්‍ය කඩදාසියක නේද එක A4 කොළයක එහෙම නැත්නම් ඉරි තිබෙන කොළයක කොහොම ලියුවත් කමක් නැහැ නේද ආකෘතිය අර අද ලියුමේ තියෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ මේ ස්ථානය තිබුණනේ අතනනේ තිබුණා නේද නිවසේදී කියලා දිනයක් මෙතන තිබුණනේ ආශිර්වාදයක් කරනවා ආශිර්වාදය ආශිර්වාදේ තමයි අර සෙත් වේවා අනේ ආමන්ත්‍රණයක් කරන ඊට පස්සේ අර හිතවත් පසිඳු වෙත ඒකට අපි කියනවා ආමන්ත්‍රණය කියලා ඊට පස්සේ මැද තියෙන කරුණු ටික නැත්නම් තොරතුරු අවසානයකුත් තියෙනවා නේද අවසානයකුත් තිබෙනවා හොඳයි මේක තමයි ආකෘතිය right ලියුමක ආකෘතිය විතරක් ඔයාලා ඇඳගන්න මේ ආකෘතිය විතරක් ඇඳගන්න හොඳයි මාතෘකාව යටි මේ ආකෘතිය ඇඳගන්න ලියුම පස්සේ ලියමු අපි අද ලියන්නේ නැහැ ලියුම තව එක ලියන්නත් ඕනද ඔව් මේ ආකෘතිය විතරක් ඇඳගන්න හොඳේ මොකද කරන්න ඕනේ right මේ ආකෘතිය ඇඳ ගන්න ආකෘතිය ඇඳ ගන්න මේ කොටුවද සර් ඔව් පෞද්ගලික ලිපියක ආකෘතිය මේක ඇඳ ගන්න කොටුවනේ සර් ඔව් කොටුව කොටු උඩින් යන ආකෘතිය කියලා මේ විදිහටම මේව හැබැයි මේ ස්ථානයේ දිනේ හරියටම මෙතන තියෙන්න ඕන හොඳේ ස්ථානය තිබෙන්න ඕන කොහෙද දකුණු පැත්තේ මේ දකුණු පැත්තේ තියෙන්න ඕන ස්ථානය දිනයයි හොඳේ ආශිර්වාදයේ කියන එක මෙතන හරියටම මැද තියෙන්න ඕන ආමන්ත්‍රණය මේ වම් පැත්තේ කොනේ තියෙන්න ඕන කරුණු ටික මැද තියෙනවා අවසානය තිබෙන්නත් ඕන දකුණු පැත්තේ කොනේ තේරුණාද ඒක ඔයාලට ඕන ඕන තැනදී අඳින්න බෑ ලියන්න බෑ ලස්සන අකුරින් කරමු කලිවරයි බයි
ලියලි ඉවරයි නෑ සර් ලියනකන් චුට්ටක් ඉමු හොඳයි මේක මං ගෲප් එකට දාන්නම් ලියලි ඉවරයි සර් ලිපියක් ලියමු. ඒ කියන්නේ පෞද්ගලික ලිපියක් ලියමු. නිදන් කරන්නේ කොහෙද ලියන්නේ? පන්තිය ඉවර වෙලා ලියන්න. හරිද? දැන් පන්තිය වුණාට පස්සේ ඔයාට පුළුවන් ලියන්න ඒක. මම ගෲප් එකකටත් දාන්නම්. අර අපි දැන් කියෙව්ව ලිපිය ගෲප් එකට දාන්න. හැබැයි ඒක ලියන්න එපා ඔයාලා. ඒක දිහා බලාගෙන නේද? ඒ විදිහේ එකක් ලියන්න ඔයාලගේ යාළුවෙකුට. එහෙම නැත්නම් ඔයාලගේ නෑදෑ කෙනෙකුට. සර් පොතේ නේද? අරුවට විතරක් නෙවෙයි ලියන්නේ. නෑදෑයන්ට ලියනවා, හිතවතුන්ට ලියනවා. පෞද්ගලික ලිපියක් යවන්න ඕනේ ලියුමක් ලියලා නේද දැන් අහන දේවල් දන්නවනේ ඔයාලා නේද මේ ලියන තොරතුරු කවුද මේ කතා කරන්නේ ලියන තොරතුරු ඔයාලා දන්නවනේ ඔයාලගේ සාමාන්‍ය පෞද්ගලික තොරතුරු ලියන්න ඔබට කොහොමද මේ අපි නම් මේ හරියට ඊට පස්සේ ඔන්න ඕක තමයි කියන්නේ නේද මේ දවස්වල කරන්න හිතන් ඉන්න දේවල් කරපු දේවල් නේද ඒව තමයි පෞද්ගලික ලිපිය ඇතුළට පෞද්ගලික ලිපියක් ලියමු හොඳයි පුළුවන් නේද ගෙදරදි කරන්න මේ හිතවතෙකුට ලියුමක් යවන්නත් පුළුවන් ලියුම් කවර් එක දාලා මේ අරක නවල ලියුම නවල ඇතුළට දාලා ඔව් සැපල් ස්ථානයට ගිහිල්ලා තේමා ඉපස්සේ මේ ඒ අපිට ඔයාලා ලොකු අම්මට ලිව්වේ කියලා ලොකු අම්මට දවස් දෙකක විතර ලැබීවි ලියුම නේද ලොකු අම්මට කියන්න ඒකට උත්තරයක් එවන්න කියලා. මම කියන්නේ ලොකු අම්මට නෙමෙයි ඔයාලා ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. හරිද? පිළිතුරක් එවන්න. ලොකු. එතකොට ඒකේ නේද? ලොකු අම්මට ගන්න පුළුවන් පුතේ. ඔමේ නිතරම කතා කරන අය මයික් ඔන් කරන අය පන්තිය අයින් කරලා දැන්. හවිෂ. අසන් ඉන්නවා. හවිෂ. මම දැන් දුන්නේ ওই මාත්‍රකාව විතරයිද දුන්නේ? ඔ මේ තැන් තැන් වල ඉඳලා ඇවිල්ලා මගෙන් අහන්න එපා. කවුද මේ කවුද? දෙකලි යන්න ඕනේ. ඔව්. සර් මට පන්තියක් තිබ්බා. ඒක ඉවරුනේ දැන්. එහෙනම් ඉතින් ඔයාට ඉතින් දැන් පන්තියක් තිබිලානේ. ඒක පන්තිය තිබුණානේ. නේද? එහෙනම් ඉතින් දැන් ඔයාට මට මේක මුල ඉඳලා කියලා දෙන්න බෑනේ පුතේ. මුල ටික ආයි කියලා දෙන්න බෑ. එහෙනම් ඔයා වීඩියෝ එක බලන්න ඕන. නේද මගෙන් අහන්න එපා අතනද මේක කරාද ඒතර මම කොහොමද කරගෙන යන්නේ නේද
ඒක එහෙනම් ඔයාලා වීඩියෝ එක බලන්න ඕන. වීඩියෝ එක බලන්න එහෙනම්. එහෙම කරන්න එපා. හොඳ දැන් මෙතන ඉඳලා කරන්න පුළුවන් තැන ඉඳලා කරගෙන යන්න. හරි දැන් ඉතින් මේක වට තේරෙන්නේ නැහැ නේ. දෙකක් එකපාර කරන්න බෑ. පැහැදිලිද? එකපාර මටක් කරදරයක් වෙනවා. ඒකට තමයි මම වීඩියෝ එක දාන්නේ. හරි. එහෙනම් මේ අපි යමු ඊළඟ කොටසට. හරිද? එහෙනම් මේක ලියුම ලියන්න පුතේ පිටුවක් ඉඳ තියන්න. හොඳද? ලියුම ලියන්න පිටුවක් ඉඳ තියන්න. රයිට්. අපි යන අලුත් මාතෘකාවකට එනවා. හොඳේ? ඔන්න දැන් ලියුම පෞද්ගලික ලිපිය ඉවරයි. ඒ වැරදි ටික කරන්න මම දැම්මට පස්සේ අපි දැන් අලුත් මාතෘකාවට යනවා. හොඳයි. පෞද්ගලික ලිපි ලියන්න පිටුවක් ඉඳ තියලා අපි අලුත් මාතෘකාව ලියමු. मटवाडा රූපවාහිනියේ නේද අපි නරඹන කාටුන් වලට වඩා පොඩ්ඩක් වෙනස් එකක් මේ කාටුන් මේ සාමාන්‍ය පුතේ මේ පත්‍රවල යන කාටුන් පත්‍රයක එහෙම නැත්නම් සංග්‍රහවක නේද රූපවාහිනිය යන කාටුන් නෙමෙයි ඒව නම් අපි මේ බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ දැන් මේවත් බලලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කාටුන් කාටුන් වලින් කියවෙන දේවල් right අපි ඉස්සර බලමු මේ කාටුන් එකක් මොන වගේද කියලා බලන්නකො. right මම පෙන්නන්න. මේ තියෙන කාටුන් එකක රූප රාම. देख मुलिम बलमी रूप वांगे එමේ අර කන දෙයක් නේද මොන හරි කෑමකුත් අරගෙන තමයි එයා යන්නේ අපිට මොන හරි පිංගාන තියෙන කෑමක් ඒ කෑම අරගෙන ඔන්න හොඳට සමහර විට මේ වැඩසටහනක් නරඹන්න දැන් ඔන්න හොඳට කොට්ටේ උඩින් වාඩි වෙලානේ බලන්න ලෑස්ති වෙන බල්ලෙකුත් එනවා පස්සේ පළවෙනි රූප රාමු මම කියන්නේ දෙවෙනි එක බලමු රයිට් ළමයා වැඩසටහන බලනවා එයා හිනා වෙවි බලනවා නේද ළමයාට මොන වගේ දෙයක්ද ඔයාලට ඔබ දෙයක් වුණොත් ඔයාලට මොකද ඇති වෙන හැඟීම නේද අන්න ඒක තමයි ওই තරු වලින් අය මේ ප්‍රශ්නාර්ථ ලකුණු වලින් දාලා තියෙන්නේ නේද බලලා හිත කොලකටලේව කකා පැත්තට ඉන්නවනේ right කාටුන් චිත්‍ර කියන්නේ ඔන්න ඕව තමයි කාටුන් චිත්‍ර ඔය නැවත බලන්න ඔයාලා පිළිවෙලට කියවගෙන යන්න මේ බලාගෙන යන්න ඕන නේද එක බලන මුලින්ම ඊළඟට දෙවැනි එක ඊළඟට තුන ඔකම දිගට තියෙන ඒවා තියෙනවා පුතේ හරිද මේක මේ රූප රාම තුනයි තියෙන්නේ right ආ මාතෘකාව වල ලිව්වා කාටුන් චිත්‍ර චිත්‍ර කියලා දාගනිමු අපි කාටුන් චිත්‍ර කියවමු කියවන්න තියෙන්නේ මේක නේද කියවන්න කියන්නේ අකුරු නෙමෙයි තියෙන්නේ රූප කියවන්න තියෙන්නේ රූප බලලා අපි යමක් තේරුම් ගන්න ඕන අවසානය අපිට හොඳට තේරෙන්නත් ඕන right දැන් කාටුන් චිත්‍ර අඳින්න පුළුවන් කාටද ඔය
ඔය විදිහේ කාටුන් චිත්‍ර අඳින්න පුළුවන් කාට මම එකක් කියන්නම්කෝ මෙන්න මේ වගේ එකක් අඳින්න පුළුවන්ද බලන්න ගඟක ඉවුරක් අසල තාරා පැටවු දෙන්නේ ඉන්නෝ ඒ අසලට හාවෙක් ඇවිල්ලා ගඟෙන් එගොඩ කරවිය හැකිද අහනෝ තාරා පැටවු දෙන්නේ කියන මේ ගඟෙන් එගොඩ කරන්න පුළුවන්ද කියලා හාව ඇවිල්ලා අහනෝ දෙවෙනි රූපේ තියෙන එක තුන්වෙනි එකේ මෙහෙම තාරා පැටවු දෙන්නගේ පිට උඩ නැග ආවා ගඟෙන් එගොඩ වෙනෝ නේද right ඔන්න එක කාටුන් එක එහෙම නැත්නම් මේක බලන්නකෝ ගංගාවක පතුලේ ගඟක පතුලේ ගෙඩි පැටවු දෙන්නේ කණු දෙකක ලණුවක් බඳිනවා ගඟේ පතුලේ ඉඳගෙන ගෙඩි පැටවු දෙන්නේ කණු දෙකක් හිටවල ගඟේ පතුලේ ඒ ඒ දෙක යාවෙන ලණුවක් බඳිනවා මේ කණු දෙකක නේද කණු දෙක හිටවන්නේ කණු දෙකක් තියෙනවා ඔව් මේ මේ ගෙඩි පැටවු දෙන්නේ මොකද කරන්නේ අර මේ කණු දෙක අල්ලලා ලණුවක් බඳිනවා බලනකොට මේ කණු දෙක කණු දෙකක් නෙවෙයි කොකෙක්ගේ කකුල් දෙකක් තමයි කොකෙක්ගේ කකුල් දෙකක් මේ බව නොදත් දිවි පැටවු දෙන්නා බැඳපු ලණුවේ නැගලා ඉන්නවා දැන් අරක ලණුවේ නැගලා හොඳට මෙහෙම සෙල්ලම් කර කර ඉන්නවා කොකා ගෙඩි පැටවු දෙන්නා රැගෙන ඉහළ හබත ඉගිලි යනවා ගෙඩි පැටවු බයෙන් සිටිනවා අන්තිම රූප රාම ආන්නේ වක්කුත් පුළුවන් දන් දිනවල චිත්‍ර දිනවල ආසයිනි ආසයිද ආගෙන ඉතින් රූප රාම තුනක් ප්ලස් එකට ආ මෙහෙම පුතේ මේ මේ අහන්නකෝ මුලින්ම මේක අපිට මේ අයෙ මෙහෙම දඩබඩ ගාලා එහෙම අඳින්න බෑ මේක බොහොම සීරුවෙන් මෙහෙට කරන්න ඕන දෙයක් මොකද අර මේක අපි අකුරු ලියන්නේ නෑනේ ඒ චිත්‍රවලින් ඒ චිත්‍ර බලන කෙනෙකුට තේරෙන්න ඕන මේ කට්ටිය කරන වැඩේ මොකද්ද කියලා ඒ වගේම අන්තිමට hina යන්නත් ඕන දැන් ඔයාලා කොහේ ඔය මේ හොඳ වැඩක් කියන මම ඔය කාටුන් එක ඇඳලා මේ කොලේක නැත්නම් පොතේ ඇඳලා කාටරි බලන්න දෙන්න බලන්න දුන්නාම එයාට ඒක නේද තේරුම් ගන්න පුළුවන් නම් ඔයාලගේ කාටුන් එක සාර්ථකයි ඇඳපු එක නේද ඒ රූප වලින් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක කාටුන් කියන එක ලේසි දෙයක් නෙමෙයි හැබැයි ඔයාලට පුළුවන් ඕක අඳින්න බැරි කමක් නැහැ හොඳයි එහෙනම් මේ වැඩ දෙක කරන්න පුතේ විතරද හොඳයි මොකද්ද පළවෙනි එක පෞද්ගලික ලිපියක් ලියන එක අනිත් එක කාටුන් අඳින එක හරි අපි දැන් මේක මාතෘකා විතරයි ලිව්වේ වැඩේ දෙක කාටුන් එකක් අඳින්න ඕනද ඔව් වැඩේ ගෙදරදී මම රූෆ් එකට දානවා හොඳයි රූෆ් එකට